යම් හේකින් බලය අත්හරින්න නැත්නම් එතුමන්ට මෙතනින් ඉදිරියට යන්න මොකද තියෙන්නේ බලය අත්හරින්න නැත්නම් බලය අත්හර ගියාසේ සලකන්න ඕන ඒකට තියෙන ක්‍රමවේද ඒක මම යෝජනා කළා පළවෙනි දවසේම දැන් කෙනෙක් ඉල්ලාස් වෙනවා කියන්නේ ඒ দূරේ කටයුතු අත්හැර දමා පලා ගියොත් ඒකත් ඉල්ලාස් වීම ඒක නෑ පොතේ ව්‍යවස්ථාවේ මොකද ව්‍යවස්ථාව බලාපොරොත්තුුනේ නෑ කවුරුවත් එහෙම පලා යනවයි කියලා දැන් එහෙම පලා ගියාට පස්සේ দূරේ හැර ගියාට පස්සේ දැන් අපි දන්නවා ඔබතුමා ওই দূරේ හැර ගියොත් ඔබතුමා ඒයින් ඉවත් වුණාසේ සලකනවා ඉතින් ඒක තමයි මේ ජනාධිපතිතුමා ගැනත් අපි කළ යුතු ඔබ විශේෂයෙන්ම නීති පාර්ශ්වය පිළිබඳ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ මේ දේශපාලනික ක්ෂේත්‍රය පිළිබඳ වඩාත් දැනුමත් එක්ක නිසා මම මේ ප්‍රශ්නය අහන්නේ මේ කතානායකවරයා පිළිබඳ තියෙන විවේචනයක් නෙමෙයි කතානායකතුමන් ඊයේ වේලාසන් ප්‍රකාශයක් කරනවා ජනාධිපතිතුමන් රට හැර ගියායි කියලා ඊට පස්සේ කියනවා නෑ එතුමන් තාම ඉන්නවායි කියලා ඔබ ඔය ගොඩනගපු තර්කයේද ඒකට හේතු වෙන්නේ නැත්තේ නෑ මේ තර්කයේ ඇත්තටම මම පළවෙනි දවසේම කිව්වා ඔව් පලා ගියාට පස්සේ දැන් ඉතින් අපි මේ ජනාධිපතිවරයා නැහැ කියන තේරුමේ ඉඳගෙන වැඩ කරන්න ඕන මේ ජනාධිපතිවරයා තමන් තවදුරටත් මේ দূරේ කටයුතු කරන්නට සූදානම් නැහැ කියන එක පිළිගන්න ඕන ඉතින් පිළි අරගත්තොත් ඊළඟ පියවර ගන්න ඕන ඔබතුමන් යෝජනා කරන ඊළඟ පියවරම ඔබතුමන් පූර්ව කතනය කරන ඊළඟ පියවර ගත යුතුව තියෙන්නේ ව්‍යවස්ථාව අනුව තියෙනවා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගන්න පාර්ලිමේන්තුවේ ඡන්දේ ඒ කටයුත්තට අපි යන්න ඕන දැන් බොහෝ තැන්වල මතුවෙන තර්කයක් තියෙනවා ඔබතුමන්ට ওই කතාවත් එක්කම එකතු කරන්න පුළුවන් වර්තමානයේ ඉන්න අග්‍රාමාත්‍යවරයා ඉල්ලාස් නොවුනොත් ඔහුට වැඩ බලන ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවායි කියලා 34 යටතේ තියෙනවා ඔහුට තියෙනවා නමුත් ඔහුටත් ජනාධිපතිතුමාටත් දෙන්නටම අස්වි යන්නේ කියන එක තමයි මේ රටේ ඇති වෙච්ච ජනතාවගේ විශාල බලපෑම. දැන් ඒ නිසා මේ අගමැතිතුමාට එම দূරේ ඔහු තවදුරටත් නොසිටිය යුතුයි කියන එක තමයි මගේ අදහස වුණේ.